මැතිතුමා කැරණි ආසනේ කොහොමද පිළිගැනීම මේ වෙනකොට පිළිගැනීම අඩුවක් වෙලා තියෙනවද වැඩියක් වෙලා තියෙනවද කැරණි ආසනේ ජනතාවගේ මගේ අතර තියෙන බැඳීම ඒක මේ එහෙම ආවට ගියාට අඩු වෙන වැටෙන එක නෙමෙයි මම අවුරුදු 6ක් තිස්සේ මේ ජනතාවෙක ජීවත් වුණා මේ කොට්ටාස අපේක්ෂකින් එක්ක ජීවත් වුණා ඒකන්ද ඉතා සුහද මට යන හැමතැනදීම පිළිගැනීමක් ලැබෙනවා ඒගොල්ලොන්ගේ ඊට පස්සේ අපි අපේ වැඩ කටයුතු පරණ පුරුදු විදියටම නොපැකිල කරගෙන යනවා බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණීමත් සමග ආණ්ඩුවේ වෙනස්කම් ගණනාවක් සිද්ධ වෙන්නට නියමිතයි කියලා ආරංචි වෙනවා මේ තත්ත්වයට මුහුණ දෙන්න පක්ෂයක් විදිහට සූදානම් ඉන්නවාද ඔව් ගිය පාරත් එතුමාමයින් පස්සේ වෙනස්කම් ගොඩක් වුණානේ එතුමා ඇවිල්ලා මාසෙ අධ්‍යයනය කරනකොට කැබිනට් එකත් කුඩු වෙලා ගිහිල්ලා කැමැතිත් පැනලා ගියා ඉතින් මේ පාර මොන වගේ හැනගෙඩිය පහත් වෙයිද දන්නේ නැහැ නමුත් එතුමාගේ ආගමනය අපේ දේශපාලනයට බලපෑමක් නැහැ එතුමාගේ ආගමනය බලාගෙන ඒකට ප්‍රතිචාර දක්වීමට අපි දේශපාලනය කරන්නෙත් නැහැ දැන් එදා රණසිංහ ප්‍රේමදාස මහත්මයා ගාමිණී දිසානායක ජීඑම් ප්‍රේමචන්ද්‍ර ලලිත් ඇතුළත්මදලි වගේ නායකව නැති කරගත්ත අතීතයක් තියෙන. ඒ අතීතෙම නැවත සිදුවෙනවයි කියලා පුතුමා හිතන්නේ නැද්ද? මේවා ඉතින් මට එතුමන්ලා ඉතාම වැදගත් ජාතික නායකයෝ. ඒ අවස්ථාවේ එතුමන්ලා නැති වෙච්ච එක එක්සත් ජාතික පක්ෂයට අනිවාර්යෙන් විශාල පාඩුවක් වුණා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය කඩාගෙන වැටුණා. ඊළඟ මැතිවරණ දිගින් දිගටම වැරදුනා. ඒ පක්ෂයට ප්‍රබලයෝ අනිත් පැත්තට ගියා 15ක්ද 16ක්ද එතකොට එවැනි දෙයක් නැවත අපේ පක්ෂයට සමීජනවල නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා හැබැයි ඉතින් ඉතා බුද්ධිමත්ව කටයුතු කරන්න වෙනවා සීලුව මට්ටමේ නායකයින්ට පක්ෂය ඇතුලේ අර්බුද නිර්මාණය කරමින් ඊට පස්සේ ඒ වැඩ බුද්ධව කතා කරන අයට මඩ ගහන්න වෙනම සැලසුම් හදමින් ඒ අයත් එක්ක යුද්ධ ප්‍රකාශ කරමින් ඒ කට්ටිය තර්ජනය කරමින් එහෙම පක්ෂ ඉදිරියට යන්නේ ජෝතින් අනිවාර්යයෙන්ම අවසානයේ එච්චර සුබවාදී වෙන එකක් නැහැ. දැන් රාජිත සේනාරත් ආණ්ඩුවට යන බව රතු වේලි දල්ලල තියෙන. ඒ වගේම පාටලී චම්පික වෙනමම ඉල්ලන අනුතර තාමත් පහව ගිලා නැහැ. දැන් උපතුමාගේ ප්‍රශ්නෙත් ඇවිල්ලා තියෙනවා. මෙහෙම පුළුවන්ද සමගි ජන බලවේගයට ඉදිරියට යන්න මොකක්ද නිවැරදි වෙන්න ඕනේ? ඔව් ඉතින් යථාර්ථය අපිට මේක හංගන්න දෙයක් නැහැ. වෙල්ගම තමතුමා ගියා පාටලී ගියා රාජිත කාලයක් ඉස්සෙම යම් යම් දේවල් ගැන එතුමාගේ අප්‍රසාදය ප්‍රකාශ කරනවා සුරේෂ් වඩුවේල් වගේ ප්‍රබල ඉතාම වටිනාකමක් තියෙන දේශපාලනඥයෝ ගියා ඒ කන්දා ඉදිරියට මේ වගේ දේවල් සිද්ධ නොවෙන්න මේ පක්ෂයේ තීන්දුව තීරණ ගැනීමේදී මේ පක්ෂයේ යම් යම් අයට සලකන ආකාරය ඒ සියලුම දේ මම හිතනවා ඉතාම සුභවාදීව හොඳ දිශාවකට ආවේනිකව මේ ඉදිරියට ගමන් කරන්න ඕනේ. දැන් පක්ෂේ මහලේකම්ට පුළුවන් මේ පක්ෂේ එකතු කරන්න ලොකු වැඩ කොටසක් කරන්න. රංජිත් මද්දුම් බණ්ඩාර මහතාගේ ඒ චරිතය හරියට කෙරෙනවා කියලා පුතුමා හිතනවා. ওই ප්‍රශ්නේ පුතුමා එතුමාගෙන් අහුවා නම් හොඳයි. මට අදාළ අර්බුදයේදී එතුමාගෙන් මේ පක්ෂයේ විසඳීමට යමක් වුණා කියලා මම දකින්නේ නැහැ. අනිත් අර්බුද ගැන මට එතුමා සංසන්දනය කරන්න කතා කරන්න අවශ්‍ය නැහැ. දැන් ජාතික සංවිධායක දිස්ස අත්තනායක මහතාත් අද උදේ මගෙත් එක්කම ප්‍රකාශ කළ යම් කිසි කනස්සල්ලක් ඔහුටත් තියෙනවා කියලා. ජාතික සංවිධායක කරන දේ සභාපති දන්නේ නැහැ, සභාපති කරන දේ අනිත් උපසභාපතිලා දන්නේ නැහැ. මේ මේ තත්ත්වය ඇයි නිවැරදි කරගන්න කවුරුවත් නායකතුමාට කියන්නේ නැත්තේ? ඔව් ඉතින් එතුමා එහෙම එකක් කිව්වා නම් එතන එතුමාගේ ආද සාක්ෂිය වෙන්නේ නැති කතා කරන්නේ නැත්තේ. හැබැයි මම දැක්කා මගේ අර්බුදය මතුවෙච්ච වෙලාවේ එතුමා මාධ්‍ය හමුවක් කියලා මම දැක්ක කතා කරනවා පක්ෂය තුල විනය තියෙන්න ඕනේ ඒ වගේ කතා. එතකොට මේ තමන්ට බලපානකොට විතරක් ඒ වගේ න දුක ශෝකය ප්‍රකාශ කරලා අනුන්ට බලපානකොට ඒ අනුන් අපහසුතාවයට පත් වෙන විදිහට කතා කරන්න නියෝති අපිට මේක ඉස්සර ගන්න බෑ. කන්ද එතුමාට අසාධාරණයක් කර කිරීමක් තියෙනවා නම් මම ඒ ගැන කනගාටු වෙනවා. එතුමා පරණ දේශපාලනඥයෙක් මටත් මොන හරි වචනයක් දෙකක් කියලා හරි එතුමාට තවත් අපහසුතාවයටපත් කරන්න මම කැමති නෑ. ඒක අන්දා එතුමාගේ අර්බුදයට තියනවා නම් සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. දැන් ආසන දොම්පිය ආසනය වගේ ගත්තාම ලැබුණ සතිය රජයට එක්වන විශාල පිටිසක් කරන බවට අපිට ආරංචි ඇවිල්ලා තියෙනවා. මේ தත්ත්වය ජේවිපී එකට යනවා එකෝ ආණ්ඩුවට යනවා. මේ සෝදායාම සිද්ධ වෙයිද ඇත්තටම එහෙම සෝදායමක් වෙනවා නම් ඒක නවත්තන්න මොනවා හරි වැඩපිළිවෙලක් තියෙනවද? ඔය තියෙන දේ තියෙනවා නම් ඒක නවතින්න ඕනේ. රාජීවර මේ දිස්ත්‍රික්කයේ හරියාකාර නිසියානුකූල වැඩපිළිවෙලක් සිද්ධ වෙන්න ඕනේ. දැන් බහුවේ දවස්වල
mahara tibuna rasimakata mata aradhanawak labala giyama e rasimedi mata kathawa denna ba kiyala e wage utto prakasha karala tibuna ekaṭa ehema unoth in aniwaryama kada wetim mage aasane inna prabalyo me wate inna katti okkoma e gani tama kalakirimakin hitiya ewen dewal nawada athi wenna ba dompe aasane sangidayaka thuma me ape paksha nayakayata ithama lengatuwa hitawatwa lagin masuru karana sangidayak kene Pakshe saha ape sangidhana shaktimath kirimata weda karagena yanawa. Dan ada anith aasana wala pawathwena shaka samithi pihitawima me aasane pihitawanna epa kiyala upades labiwa tiyenawa. Pakshe abhyantara arbuda nisa kiyala tamai ekata kiyala tiyenne. Pakshe ape inna deshta pradeshiya sabha sabika mahathmayekuta ehe upades labilla tiyenne. ඒ වගේ දේවල් සිද්ධ වෙන්න කියලා අනිවාර්යයෙන්ම අපේ පාක්ෂිකයන් විශාල කලකිරීම ඇති වෙයි. නමුත් අපි අද එකතු වෙලා කට්ටිය ශාකා සමිති පහක් හදුවා මේ ආසනේ. ඉතාම උද්‍යෝගයෙන් පාක්ෂිකයෝ කිසිම පසුබෑමක් නැතුව කිසිම කඩස්සල්ලක් නැතුව අපිත් එක්ක ඉතා සුහදව ඒ වැඩවලට සහභාගී වෙනවා. කැලණි ආසනේ සංවිධායක ගම ගන්ඳ පෝලිමක් හැදිලා තියෙනවා කියලා සමාජ මාධ්‍ය වල යනවා. ඔබතුමා යනකම් බලන් ඉන්නවා කැලණි ආසනේ සංවිධායකකම ගන්ඳ. ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. මොන්ට ආසාව ඇති නමුත් මේ ආසනේ ඉන්න පාක්ෂිකයා සහ මේ කොට්ටාස මට්ටමේ සංවිධායකවරු සංවිධායක මහත්මීන් සංවිධායක මහතුන් ඒගොල්ලොන්ගේ ආශිර්වාදය නැතුව එක එක කට්ටිය එහෙම මේ ආසා හිතිලා කෑදර හිතිලා මේ ආසනේට આવට මේ ආසනේ දුවන්න බෑ මේ ආසනේ ඉන්න කට්ටිය ගැන මට විශ්වාසයි ඒගොල්ලෝ ඉතාම ශක්තිමත්ව ලෙන්ගතුව අපිත් එක්ක මේ වැඩපිළිවෙල කරගෙන යනවා